ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙන් ආරම්භ වන්නේ. මම යුගන්ති බයුරකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. අද සිට දින 46කින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපතිට බලය. ඉදිරි මහා මැතිවරණයේදී සජිත් ප්‍රමුඛ ආණ්ඩුවක් බිහි කර ජනපති ගෝඨාභය සමග රට සංවර්ධනය කරනවා. එක්සත් ජාතික පක්ෂය පවසයි. දරුවන් වෙනුවෙන් යුතුයකම් ඉටු කිරීමට පසුබට නොවන බව අගමැති කියයි. කබරයා තලගොයා වුණ හැටි සජිත් පහදයි. ඇමති රෝහිත කියන සිරිකොත ඇතුලේ ගිනි අවි සහ ගිනි කෙලි. මගින් දෙදෙනෙක් මිය යයි. ලයන්යා ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩ බස්සවයි. පෝර්ට් සිටි ව්‍යාපෘතිය කිසිදු අනතුරකින් තොරව රාජකාරී පැය මිලියන 12ක් සම්පූර්ණ කරයි. දැන් දේශීය පුවත්. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා කැඳවීමට අද රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ස්ථාවර නියෝග අනුව සෑම සභාවාරයක් ආරම්භයේදීම තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයන් තෝරාපත් කරගනු ලැබීම සිදු කරනු ලබනවා. ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා පසුවරු 3ට පෙර අදාළ නාම යෝජනා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත ලබා දෙන ලෙසයි කතානායකවරයා පක්ෂ විපක්ෂ නියෝජිතයන් හට දැනුම් දී තිබෙන්නේ. අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසි වාරයට අදාළ තේරීම් කාරක සභාව පත්කිරීම සඳහා නාම යෝජනා කැඳවීමට අද රැස් වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේදී තීරණය කර තිබෙනවා. මේ අනුව පක්ෂ විපක්ෂ නියෝජිතින්ට අදාළ නාම යෝජනා ලබන බ්‍රහස්පතින්දා පස්වරු 3ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබා දෙන ලෙස කතානායකවරයා දැනුම් දී තිබෙනවා. ඊට අදාළ යෝජනාව ලබන 21වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමටද නියමිතයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 අනුව සෑම සභා වාරයක් ආරම්භයේදීම තේරීම් කාරක සභාවක් පත්කළ යුතු අතර එමගින් අනෙකුත් කාරක සභාවල සේවය සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම ඇතුළු අදාළ අනෙකුත් කටයුතු තීරණය කිරීම සිදු කෙරෙනවා. මෙම තේරීම් කාරක සභාව කතානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයින් ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් එක් එක් සභා වාරය ආරම්භයේදී නම් කළ යුතු සමාජික මන්ත්‍රීවරයන් 12 දෙනෙකුගෙන් සමන්විතව පත්කෙරෙනු ඇති. තවද ජනවාරි මස 21-22 යන දිනයන්හිදී පස්වරු 1 සිට පස්වරු 6:30 දක්වාද 23-24 යන දිනයන්හිදී පෙරවරු 10:30 සිට පස්වරු 6:30 දක්වාද පාර්ලිමේන්තුව රැස්වීමට මෙහිදී තීරණය කර තිබෙනවා. මේ අනුව 21වනදා දීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග 9ක්ද 22වනදා ඉදිකිරීම් කර්මාන්ත හා සංවර්ධන පනත යටතේ නියෝග 3ක්ද 23වනදා වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත යටතේ නියෝග 4ක්ද විවාදයට ගැනීමට නියමිතයි. 24වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමටද නියමිතයි. කොහොමද ඔබතුමාගේ නායකත්වයේ අර්බුදයේ ප්‍රශ්නේ ලබන බ්‍රහස්පතින්දාට මේ පක්ෂය ගැන අවසාන තීන්දුවකට එනවා කියන එකඟත්වයකට ආවා. ඉතින් මම හිතන්නේ ලබන බ්‍රහස්පතින්දාට මේ තියෙන අර්බුදය ගැන සියලු දෙනාම එකතු වෙලා යම් එකඟත්වයකට එයි කියන එක යම් විශ්වාසයක් තිබෙනවා. බ්‍රහස්පතින්දා නැති වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම. ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලයත් සිටිය යුතුයි. මං හිතන්නේ මේ වෙලාවේ තිබෙන දේශපාලන උමනාවක් මත පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙලා යම් යම් තීන්දුව తీන්න ගන්න හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව සාකච්ඡාව සඳහා සහභාගී වූ සෙසු දේශපාලන පක්ෂ නායකයින් මාධ්‍ය වෙත අදහස් පළ කළේ නැහැ. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන නවම් මහා පෙරහැර මංගල්‍ය පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ ගංගාරාම විහාරස්ථානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන නවම් මහා පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී නවම් මහා පෙරහැර ලබන මස 7 සහ 8 යන දෙදින තුල පැවැත්වීමට නියමිත අතර මෙම සාකච්ඡාවේදී පෙරහැර මංගල්‍යයේ සේවා සැපයීම් සහ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී සාමින් වහන්සේ
විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. මෙවර පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී සාමින් වහන්සේ විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සාකච්ඡාව සඳහා පැමිණ සිටි අනිකුත් ආයතනවලින් ඉල්ලීමක් කළා. පෙරහැර සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සියලු ආයතනවලට දැනුම් දුන්නා. මෙම සාකච්ඡාව සඳහා ග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතාද සහභාගී වුණා. මෙතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයට වසර 70ක් සපිරීම නිමිත්තෙන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. මෙහිදී සිසුන් විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුව අතර අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් නාපලයක් සිටුවීමද මෙහිදී සිදු වුණා. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීමට පසුපට නොවන බවයි. වත්මන් රජය සිය තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නේ මැතිවරණය ඉලක්ක කරගනිමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේම්දාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මීරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ඇමරිකා එක්සත් ජනපදයක් ඉරානයත් අතර උද්ගත වෙලා තිබෙන තත්ත්වය ලෝක සාමයට ලෝක ආර්ථිකයට බලපාන බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන. මේව බරපතල ප්‍රශ්න. යම්කිසි යුදමය තත්ත්වයක් ඇමරිකා එක්සත් ජනපදයක් ඉරානයක් අතර නිර්මාණය වුණොත් අපි ප්‍රාර්ථනා කරනවා එවන් දෙයක් සිදු නොවේවා කියලා. මොකද අපි හැමෝම සාමය අගය කරන පුද්ගලයෝ. අපි හැමෝටම අවශ්‍යයි සෞභාග්‍ය සම්පන්න මාතෘභූමිය. නිකමට හිතමු මේ වගේ දෙයක් සිදු වුණයි කියලා. වැරදිලා හරි. එතකොට ඉරානය දැන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා ආරක්ෂක අංශයේ ඒ ප්‍රධානියාගේ ඝාතනයට පිළිගැනීමක් හැටියට ඇමරිකාවට සම්බන්ධ විවිධ මධ්‍යස්ථානවලට විවිධ ආයතනවලට පහර පිට පහර එල්ල කරා. අපේ රටටත් ඒ අවධානම තියෙනවා. මේ දැවැන්ත අභියෝගවලට අපි ලෑස්ති ප්‍රායෝගික විපක්ෂයක් හැටියට සැබෑ දේශප්‍රේමී විපක්ෂයක් හැටියට මුළු රටම එක්සේසත් කරගෙන මේ බරපතල අභියෝගයට මුහුණ දෙනවා. අද සිට දින 46කින් පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ හැකියාව පවතින බව අමාත්‍ය ඩලස් අලහපෙරම මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අදට හරියටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය ශ්‍රී ලංකීය පොළොව මත තහවුරු වෙලා අදට හරියටම දින 55ක්. හැබැයි පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ. පාර්ලිමේන්තුවේ අපේ පාර්ශවයේ නියෝජනය කරන්න ඉන්නේ මන්ත්‍රීවරුන් 89 දෙනයි. 136 දෙනෙක් ඉන්නේ අපේ පාලනයට එරෙහි පාර්ශවයේ නියෝජනය කරමින්. හැබැයි ඒතර මේ පාර්ලිමේන්තුව කොයිතරම් දුරට යන්න පුළුවන්ද? මම තම නාසලට කියන්න කැමතියි. අද ඉඳලා හරියටම දින 46කින් පස්සේ එළඹෙන දවසේ මධ්‍යම රාත්‍රී 12ට මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ හැකියාව ලැබෙනවා ජනාධිපතිතුමාට. ඒ වගේම ඒ දින 46කින් පස්සේ මේක විසිරුවා හැරියොත් හරියටම මේ රටේ ඊළඟ මහා මැතිවරණය පැවැත්වීමේ හැකියාව ලැබෙනවා අද ඉඳලා හරියටම දින 100කින්. දැන් මගේ අවසාන කාරණේ මම ඊට වගකීමෙන් මේ රටේ බුද්ධිමත් දරුවන්ට කියන්නේ කිසිදු අවිශ්වාසයක් තියාගන්නට එපා. මාර්තු මාසේ අද ඇවිල්ලා මම ඔබට කියන්නේ ජනවාරි මාසේ 13 වෙනිදා මාර්තු මාසේ පළවෙනිදාට ප්‍රථම මේ රටේ රැකියාව විරහිත උපාධාරී දරුවන් දැනට තියෙන සංඛ්‍යාලය කරනවල හැටියට 50,000කට අධික ශිල්ම දෙනාටම රැකියාව ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ මේ ආණ්ඩුව පියවර ගන්නවා. වත්මන් රජය 3-2 බලයක් ඉල්ලා සිටින්නේ ජනතාවට සහන ලබා දීමට නොව බලය එක පවුලක එක පුද්ගලයෙකු වෙත ලබා ගැනීමට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා පවසනවා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කරෝලා කිරිබත් කෑව ලුණු මිරිස් එක්ක. දැන් නම් ලුණු මිරිස් එක්ක කිරිබත් කන්න බෑ. රතු ලුණු කිලෝ එක රුපියල් 500ට වැඩි. හාල් 98යි කියලා තිබ්බට 98ට ගන්න හාල් නැහැ. ජීවන වියදම දරා ගන්න බැරි මට්ටමට දැන් පත් වෙලා තියෙනවා. මාස දෙකක් ගත වෙලා තියෙනවා. සහනාධාර මල්ලකුත් නැ. ගැබිනි මව්වරුන්ට ලබා දුන්න මේ මල්ලත් නතර වෙලා. දැන් කියනවා 3-2 බලය දෙන්නලු. 3-2 බලයක් ඕනේද? ජනතාවට ලබා දෙන්න ඕන සහනය ලබා දෙන්න. මෙතුමන්
ඔගොල්ලන්ටත් පුළුවන් එන්න අයවැයක් ඉදිරිපත් කරන්න. දුන්න පොරොන්දු ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. නමුත් ඒක කරන්නේ නැහැ. වෙන වෙන මාධ්‍ය සංදර්ශන දාලා රටේ ඇත්තටම තියෙන ප්‍රශ්න ටික හංගලා තියෙනවා. ඉතින් පැහැදිලිවම අපි කියන්න ඕනේ අද 3-2ක බලයක් මේ අය ඉල්ලන්නේ මේ ජනතාවට සේවය කරන්න නෙමෙයි. එදා ජනතාවට සේවය කරන්නත් නෙමෙයි 3-2ක බලය පාවිච්චි කරේ. මරණකම්ම ජනාධිපති වෙන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කරගත්තා. අද 3-2ක ඉල්ලන්නේ තේ වැඩේම කරගන්න. මේ තියෙන බලය එක පවුලකට එක පුද්ගලයෙක්ට ලබා ගැනීමේ වැඩසටහනක් තමයි කරන්නේ. ඒකින්ද සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ නායකවරයා හැටියට පත් කරලා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා එතුමාව මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් කරලා අපේ ආණ්ඩුවක් හදලා කෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමග එකට වැඩ කරන්න අපි සූදානම්. රුපියල් 1000කට අපි දීපු පාසල් දරුවන්ගේ නිලැඳුම් වවුචරේ අද ගාන 525යි. රෙදිමිලා අඩු වෙලාද? එහෙම නැත්නම් ආණ්ඩුව අසමත් වෙලාද? මේගොල්ලෝ කටින් බතලකොළ හිටවල තියනව කරපු වැඩක් නැහැ. ජනාධිපතිවරයා ගිහිල්ලා තොග කඩේ වාඩි වුණාට රාජ්‍ය ආයතනයක රෝහලක ගිහිල්ලා නිරීක්ෂණය කරාට රටේ ප්‍රශ්න විසඳෙන්නේ අපි කියන ජනාධිපතිතුමාට එන්න පාර්ලිමේන්තුවට. 19 වෙනි සංශෝධනය අහෝසි කරන්න ඕනේ කියලා කියන්නේ අයියට තියෙන බලතල මල්ලිට ගන්න. එහෙම නැතුව රටේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. විපක්ෂයට මොනතරම් මඩ ගැහුවත් ජනතා ආසහන සලසන්න මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න සූදානම්. අපි ඔක්කොම හිරේ දැම්මත් හිරේ ඉඳලා හරි ඇවිල්ලා දීපු පොරොන්දු ඉෂ්ට කරන්න පාර්ලිමේන්තුවේ ඡන්දයක් අපෙන් අවශ්‍ය නම් ඒ ඡන්ද දෙන්න අපි සූදානම්. මිනිසු රවට්ටන්න පාර්ලිමේන්තුවේ බලය නැහැ කියලා කියන්නේ. මේ යන්නේ අපාය ඉන්ටර්වල් එකක්. පහමැදිවරණයේ 3-2 හම්බුනොත් තමයි අපාය පටන් ගන්න. අපාය ඉන්ටර්වල් එකේ මෙහෙම නම් අපාය පටන් ගත්තම හොඳට තියේ. ඇන් තේරුම් ගන්න මේගොල්ලෝගේ ඇත්ත මූණුව. මහමැතිවරණයේ දිවත් ළඟ නොබලන්න දුර බලන්න. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය මෙවන විට ඉතා උග්‍රතට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් අපි දැක්ක එක්සත් ජාතික පක්ෂයේ පහුගිය බ්‍රහස්පතින්දා නායකත්වයේ පිළිබඳෙන් රැස් වුණා නායකත්වයේ ලබා දීමේ වැඩපිළිවෙල වෙනුවෙන්. රනිල් වික්‍රමසිංහට තීන නායකත්වයේ එතනම තියනවද? එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහව ඉවත් කරලා සජිත් ප්‍රේමදාසර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ලබා දෙනවද කියලා. දැන් සිරිකොත ඇතුලේ ගිනි කෙලි සහ ගිනි අවි ආරම්භ වෙලා තියෙනවා. දැන් අපිට පේනවා වජිරාභේ වර්ධනට තුට්ටු දෙකට දාලා වරිනවා. ඊළඟට කරූ ජයසූරිය නායකත්වයට ගේන්න කිව්වට පස්සේ කරූ ජයසූරිය ගැන කියනවා ඒකේ ඉන්න මන්ත්‍රීවරු මෙයා තමයි 18 දෙනෙක් කඩාගෙන පක්ෂේ කඩාගෙන පැනපු කෙනා කියලා. ඒ නිසා බොහොම පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයට මේ පරිසම් දෙන්නේ බෞද්ධ සමාජයට බෞද්ධ ස්වාමින් වහන්සේලාට කරපු පාප කර්මය තමයි අද UNP එකට පරිසම් දෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬපට සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු මෙවන විටත් ආරම්භ කර ඇති බව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි අවසන් වාර්තාව හැකි ඉක්මනින් අධිකරණය වෙත භාර දෙන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අපකල විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬපට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අදාළ දුරකථන සංවාද ඇතුළත් CD තැටි සහ පරිගණක ඇතුළු උපකරණ මෙවන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බාරයට ලැබී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. අදාළ CD තැටි සහ පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස නුගේගුඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළා. මීට අමතරව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මාදිවිල පිහිටි මන්ත්‍රී නිවසේ තිබී සොයාගත් බලපත්‍ර කල්ලිකුත් වූ ගිනි අවියද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස අධිකරණය නියෝග කළා. ඒ අනුව මෙම හඬපට සහ ගිනි අවිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙවන විටත් ආරම්භ කර ඇති බවත් හැකි ඉක්මනින් එහි වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දීමට කටයුතු කරන බවත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අපකල විමසීමකදී සඳහන් කළා. එම හඬපටවල අඩංගු සංවාද කුමක්ද යන්න පිළිබඳවත් එම හඬපටවල අනු පිටපත් සහ ඒ සඳහා භාවිතා කළ පරිගණක දත්ත පිළිබඳවත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අධිකරණයටද කරුණු වාර්තා කිරීමට නියමිතයි. මේ අතර මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥින්ද මෙලෙස අදහස් පළ කළා. ඉහළ නිලධාරීන් යම්කිසි ග්‍රහණයකට ගැනීමට රාමනායක ක්‍රියා කර තිබෙන බව පේනවා. මොකද රෙකෝඩින්ග්ස් කරේ යම් කාලයක ආණ්ඩු මාරුවක් ඇති වුණා. ඒ නිලධාරීන් බ්ලැක්මේල් කෙරේ.
මෙතන ඊට වඩා ප්‍රබල පුද්ගලයෙක් පසුබිමේ ඔහුගේ ඡායාව තුළ ඉන්නේ. ඒ වෙන කවුරුවක් වෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ. අද මේ දුරකථන සාකච්ඡා 121000න් අඩු ගානේ 10000ක් අරගෙන පරීක්ෂණයක් කරන්න ඔක්කොම වැඩි නම් කාලේ මේක කරන්නේ නැහැ මේ ආණ්ඩුව. ආණ්ඩුව දන්නවා ආණ්ඩුවේ මම හිතන්නේ නිර්වත හෙලි වෙනවා මේව දැම්ම දවසේ. මේ හඬපට නෙමෙයි ප්‍රශ්නේ ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතිය. අධිකරණයේ විනිශ්චයකාරවරු මේ දේශපාලන හාල්පාරුව පිටිපස්සේ ගිහිල්ලා තමන්ට උසස්වීන් ඉල්ලන්න තීන්දුව දෙනවා නම් මොකද්ද මේ රටේ තියෙන ජාතික නෙමෙයි අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න ඕනේ ප්‍රශ්නේ තමයි මේ හඬපට වලින් එළිවෙන දූෂිත තොරතුරු එක. රන්ජන් රාමනායක මහතා පිළිබඳව බරපතල ලෙස විනය නීති පිළිබඳව සහ සාරධර්ම පිළිබඳව චෝදනාවක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඇත්තටම මේ පිළිබඳව තදින් සිතා බැලිය යුතුයි කියලා මමත් කල්පනා කරනවා. මුගක් අයට වැරදිච්ච දැන් ගොඩක් තියෙනවා. නමුත් අපේ රටේ දේශපාලනය තුළ අද මේ හඬපටි යන එකෙන් ඔබට තේරෙනවා ඇති දේශපාලන සූසු මිනිස්සු ආවම නැති මිනිස්සු ආවම තියෙන කරදරේ. 220ටම මේක බලපාලා තියෙනවා 25. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවස මැතිතුමා, රන්ජන් රාමනායක මැතිතුමා සම්බන්ධව ඉදිරියේදී දැඩි තීන්දුවක් ගන්නවා කියන එක දැනුවත් කරලා තියෙනවා. පසුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ හේතුවෙන් අද වන විට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ පිළිබඳ ඇති විශ්වාසය ජනතාවගෙන් ගිලිහී ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඥාපාපේවර්ධන මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අද මේ රටේ තුරක් විනාශ වෙලා තියෙනවා. විධායකය විනාශ වුණා. විධායකය කියන එක විහිළුවකට වැටුණා. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිම බලයක් නැ දෙපැත්තක හිටියොත් ඉවරටම ඉවරයි. දැන් මේක එක පැත්ත නිසා බේරලා තියෙනවා. ඊළඟට ව්‍යවස්ථාදායකය අද වැටිච්ච තත්ති තමුන් අස්සට පේනවා. ව්‍යවස්ථාදායකය කියන්නේ පාර්ලිමේන්තුව. අද පාර්ලිමේන්තුවේ හැසිරීම තුළ අද මහජන නියෝජිතයෙක්ගේ හැසිරීම ඔබට හොඳට පේනවා. හුඟක් වෙලාට තොරන්නේ මිනිස්සු. දැනට සුදුසු කෙනාට තෝරා දේශපාලනට සුදුසු කෙනා දේශපාලනට තෝරන්න ඕන. ක්‍රිකට් ගහන්න සුදුසු කෙනා ක්‍රිකට් වල තෝරන්න ඕන. සින්දු කියන එකට එයාට ඒකේ යන්න දෙන්න ඕන. එයා ගෙනල්ලා මෙතන දැම්මම ලොකු ප්‍රශ්නයක්. ඉතින් මිනිස්සු තමයි මේක කරේ. අනිත් මෙහාට දොස් කියලා වැඩක් නැහැ. ඒ නිසා අද ව්‍යවස්ථාදායකය විනාශ කරලා තියෙනවා. ප්‍රාධිකරණයත් විනාශ කරලා. දැන් මෙතන ඉන්න කවුරුත්ම හිතුවද අධිකරණ විනිශ්චයකාරවරියක් හෝ වරේ දේශපාලනඥයෙකුට කතා කරගෙන අනේ මට ප්‍රොමෝෂන් එකක් දෙන්න මට මේ වැඩේ කොහොම හරි කරලා දෙන්න එහෙම කියලාද? කවුරුවක් කියන්නේ නැහැ. ඉතින් මට හිතා ගන්න බෑ මේ රටේ මිනිස්සු අපි අවසානයේ කොයිබටද අපි යන්නේ? අපි යන්නේ අධිකරණයට. මොනවා හරි වැරද්දක් වුණා. ඒතර තමයි විශ්වාසය තියෙන. අද ඒ විශ්වාසෙත් නැති වෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ විධායකයෙක් ඉවරයි, ව්‍යවස්ථාදායකයෙක් ඉවරයි, අධිකරණයෙක් ඉවරයි. මේ තුනම ආපහු හදන්න වෙලා තියෙනවා. ඉතින් ගොඩබේ මහත්තයා ඒක හදායි කියලා අපි හිතනවා. විනයක් මේ රටේ. එතුමාට දැක්මක් තියෙන බව පේනවා. ඉතින් ඒ විනය හැදුවොත් විතරයි මේ රටේ ඉස්සරහට අපිට යන්න පුළුවන්. පසුගිය රජය මගින් ආරම්භ කළ ගැබෙනි මව්වරුන්ට ලබා දෙන සහන පෝෂණ මල් ඇතුළු ඵලදායි වැඩසටහන් වත්මන් රජය විසින් නතර කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් 2015 අපි ආරම්භ කරපු රජය තුල කාන්තහා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා අපි පෝෂණ මල් ලබා දෙන්න වැඩ කටයුත්තක් ආරම්භ කරා ගැබිනි මව්වරුන්ට. මේ වෙනකොට දින නියමිකින් තොරව පෝෂණ මල්ල දෙසැම්බර් මාසේ 10 වෙනිදා ඉඳලා මේ වෙනකන් තාම ගැබිනි මව්වරුන්ට ලබා දීලා නැහැ. ඉතින් මං හිතන්නේ මේ දිහා බලනකොට අද ක්‍රමක්‍රමයෙන් ඒ ආරම්භ කරපු හොඳ වැඩසටහන් ගණනාවක් අද නතර වෙලා තියෙනවා. දරුවන්ගේ නිලැඳුම් ගත්තත් මේ වෙනකොට ඒ අයට ඒක දින නියමයේ අනුව කලට වේලාවට දෙන්න බැරි වෙලා තියෙනවා. බොහොම වටිනා වැඩ කොටස් අද නතර වෙලා තියෙනවා මේ වර්තමාන රජයෙන්. ඉතින් මේ දේවල් අද निराකරණය කරන්න නැතුව මේ දේවල් වහන්න විවිධ අනවශ්‍ය දේවල් ඉස්මතු කරන්න උත්සාහ ගන්නවා මේ රජය. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්නේ වහාම මේ ගැන හොයලා බලලා 169ක් ඡන්දය ලබා දුන්න ජනතාවට මේ පොරොන්දු වෙච්ච දේවල් නිසියාකාරව ඉෂ්ට කරන්න කියලා. ඉදිරි අවුරුදු 6 තුලදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම විශ්වවිද්‍යාලයතන ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින්. නව රජයේ ප්‍රතිපත්තිය අනුව සෑම උසස් පෙළ සමත් දරුවෙක්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු කිරීමේ වගකීම ඉෂ්ට කරන්න තමයි මට බාර දීලා තියෙන්නේ. ඒ අනුව මම මේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම එකක් වන බැගින් විශ්වවිද්‍යාල විද්‍යායතන යුනිවර්සිටි කොලෙජස් අපේ ඉදිරි අවුරුදු 5 තුලදී 300ක් පමණ ලංකාවේ හදන්න බලාපොරොත්තු වෙනවා.
කවුරු හරි දරුවෙක් තාක්ෂණික අංශේ හරි විද්‍යා අංශේ හරි කලා අංශේ හරි කරලා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්න සෙට් කෝලකුණු නැති වුණොත් ඒ දරුවට පුළුවන් විශ්වවිද්‍යාල විද්‍යායතනයට ඇතුළු වෙන්න. එයි දෙන්නේ ඩිප්ලෝමා සහ හය ඩිප්ලෝමා පමණයි. විශ්වවිද්‍යාල විද්‍යායතනයේ පිට වෙන දරුවට අපි විශ්වවිද්‍යාල ඇතුළේ හා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධිය දක්වා ගමන් කරන්න අවස්ථාව ලබා දෙන්න. 2020 මම මේ වෙනස කරනවා. මැතිවරණ කොමිසමේ සමාජිකයන් පිළිබඳව සහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී භාවිතා කරනු ලබන පරිගණක මෘදුකාංග සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාර්සිංහ මහතා පවසනවා. එය අද සිරිකුත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මැතිවරණ කොමිසම පසුගිය ජනාධිපතිවරණයේදී භාවිතා කරපු පරිගණක යාන්ත්‍රණය ඒ ප්‍රෝග්‍රෑම් එක මීට කලින් යොදාගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ අංශයෙන්. නමුත් මේ සැරේ ජනාධිපතිවරණයේදී ඒක වෙනස් වුණා. ඒක පෞද්ගලික කම්පැනියක් හරහා ලබාගත් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කළේ. මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමා මහින්ද දේශප්‍රිය මහත්මයාගේ සහෝදරයා ඒ මැතිවරණ කොමිසමේ කටයුතුවල නිරතව ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙමෙයි. මේ දෙදෙනාම වර්තමානයේ පත් කරනවා ICTA එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට. මේක තුල අපිට බරපතල සැකයක් නිර්මාණය වෙනවා. මේ සැලසුම් හදන්නේ ඉදිරි මහමැතිවරණයට යම්කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නද. මොකක්ද ඒ වැඩසටහන කියන එක අපිට තාම දන්නේ නැහැ. ඒ නිසා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා එක්කෝ දෙකක් වෙන්න ඕනේ. එක්කෝ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සුදුසු නැහැ ඊළඟ මහමැතිවරණයේ මේ කටයුතු කරන්න අර සොෆ්ට්වෙයාර් එක භාවිතා කරලා. මොකද ඒ ආයතනයේ ICT එකේ ඩිරෙක්ටර්ස්ලා ඉන්න එක තවත් බරපතල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය අපි නගනවා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන්. අපි පැහැදිලිව කියන්නට ඕන මේ කරුණු කාරණා සියල්ල ගත්තම දැන් 3/2 බලය ගන්න තමයි මේ අය ලෑස්ති වෙන්නේ. මේ මොකාට දෙන්නේ 3/2 බලයක්? මොකටද එක්සත් ජාතික පෙරමුණ හැටියට සියලු ජාතීන් එකතු වෙලා ඉන්න අපි විරුද්ධ පක්ෂයේ 106කට ආසන්න ප්‍රමාණයක් අපි ලෑස්ති ඕනම ජනතාවාදී වැඩපිළිවෙලකට බඩු මිල අඩු කරන්න පුළුවන් නම් ගෑස් මිල අඩු කරන්න පුළුවන් නම් තෙල් මිල අඩු කරන්න පුළුවන් නම් අලුත් අතුරු අයවැයක් ගෙනල්ලා ඉවල්ලා ජනතා සහන දෙන්න ලෑස්ති නම් අපි අත් දෙකම ඔස්සලා අලුත් ආණ්ඩුවට අලුත් ජනාධිපතිවරයාට වැඩ කරන්න අපි ලෑස්ති. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරපු ජනතාවම මතක තියාගන්න ඒකේ මැද ඉන්න ජනතාව මේ මාස දෙක තුන තුල කරන මේ ජනතා විරෝධී වැඩසටහන් එක්ක ශිෂ්‍ය විරෝධී වැඩසටහන් එක්ක පාසල් දරුවන්ට දීපු නොයෙක් වරප්‍රසාද කපාදමන වැඩපිළිවෙලත් එක්ක ඔයි ලක්ෂ 13 අනිප්පැත්තට කරකවලා ලබන අප්‍රේල් මාසේ පවත්වන මැතිවරණින් මේ සුළුතර ආණ්ඩුවේ මං හිතනවා ගෙදර යවන්න අපි ලෑස්ති වෙලා ඉන්නවයි කියන පණිවිඩය විශේෂයෙන්ම ප්‍රකාශ කරමු. අලි මිනිස් ගැටලුව සඳහා දීර්ඝකාලීන විසඳුම් ග්‍රාහක කිරීමට මෙවන විට පියවර ගනිමින් සිටින බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් මේ වලාලි මිනිස් ගැටලුව නවත්වන්න අපිට අධිහර තුනක් අපි තෝරාගෙන තියෙනවා. එකක් තමයි මේ ගම් ආරක්ෂා කරන්න වනජීවි දෙපාර්තමේන්තුවත් සිවිල් ආරක්ෂා දෙපාර්තමේන්තුවත් දෙකම එකතු වෙලා මේ අපි අද කරන්න හදන වැඩ පිළිවෙල. දෙවැනි එක තමයි පුළුවන් තරම් ඉක්මනින් ඉතාම ශක්තිමත් විදුලි වටවල් ඉදිකිරීම. අපි දන්නවා විදුලි වටවල් නමට සමහර තැන්වල තියෙනවා. ජනාධිපතිතුමා මට කිව්වා චීනෙට ගිහිල්ලා බලලා ඒ තාක්ෂණය පොඩ්ඩක් බලන්න එන්නේ කියලා. චීන කණ්ඩායමකුත් දැන් 8 වෙනිදා ලැබෙන මාසේනවා. ඊළඟට ගමුනාසන දන්නවා මේ රටේ අලි මිනිස්සු අවුරුදු 10 ගාණක් ජීවත් වෙනවා. තව අවුරුදු 10 ගාණක් අලිත් මේ රටේ ජීවත් වෙනවා මිනිස්සු ජීවත් වෙනවා. එතකොට අපිට මේක ස්ථිර විසඳුමක් අවශ්‍යයි. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳන්න නම් දීර්ඝ කාලෙ අපි මේ අලිමංකටවල ටික අරලා දෙන්න ඕනේ. ඒ විදිහට මේ ප්‍රශ්නේ අපි විසඳන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නැත්නම් පැලස්තර ගහලා මේකට හරියන්නේ නැහැ. වත්මන් රජය බලයට පත්වී මාස දෙකක කාලයක් ගත වුවද 2020 වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලිකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. මේ ආණ්ඩුව බලයට පත්වෙලා දැන් දින 100 ගත වෙමින් තිබෙනවා. විශේෂයෙන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්න මේ ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය පිළිබඳව සෑහීමකට පත්වෙන්න පුළුවන්ද කියලා
දැන් මේ රටේ බහුතරයක් වූ ජනතාව ප්‍රශ්න කරමින් තිබෙන බව අපිට පැහැදිලිව පේන කාරණයක්. පළවෙනි දේ 2020 සඳහා අයවැය ලේඛනයක් ආණ්ඩුව ඉදිරිපත් කළේ නැහැ. ජනාධිපතිවරණයේදී රටට ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නංවන්න අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන්න අයවැයක් ඉදිරිපත් නොකිරීම බරපතල ලෙස මම හිතනවා රටට හානිකර. දැන් වෙලා තිබෙන්නේ ජනාධිපතිවරණයේ තිබුණු නිසා ජනාධිපතිවරණයට පාර්ලිමේන්තුව රැස් කරලා ඒ අනුමැතිය ලබා ගන්නට අයවැයට හැකියාවක් නොමැතිකම නිසා අතුරු සම්මත ගිණුමක් මගින් දැන් ආණ්ඩුව පාලනය වෙනවා. හැබැයි ජනාධිපතිවරණය ඉවර වෙලත් දැන් දෙවැනි මාසෙත් ගත වෙමින් තිබෙනවා. තාමත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න ආණ්ඩුව සූදානම් නැහැ. විපක්ෂයක් හැටියට ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහයෝගය ප්‍රකාශ කරනවා නම් එහෙනම් ඒ සහයෝගයේ මතම දේශපාලන පරිගැනීමුත් නවතින්න ඕනේ. දැන් ආණ්ඩුව හැටියට පෙනී සිටින මහපැංකු වංචාව ඇතුළු දූෂණ වංචාව සම්බන්ධයෙන් නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් යටතේ කඩිනමින් විමර්ශන සිදු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නලංකාර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහපැංකුවේ සිද්ධ වෙච්ච ඒ විශාල මංකොල්ලය ඒ කියන්නේ අපි ගියා අල්ලස් පොදුෂණ කොමිසමට ගිය සතියේ පැමිණිලි කරපු අපි මැති අමතුරු 10 දෙනෙක් ගියා. අපි ගින් ඉදිරිපත් කරපු පැමිණිලි වලට වෙච්ච කලසද දසාව අපි ඇහුවා. දැන් අපි පැමිණිලි කළේ 2017 මේ 2020 වෙනකන් ඒ ගැන කරපු දෙයක් නැහැ. මේ මහ බැංකුවේ මංකොල්ලය ගැන ඒ වගේම තවත් දූෂණ රාශියක් ගැන අපි කරලා තියෙන පැමිණිලි වලට අපි බලාපොරොත්තු වෙනවා අලුත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් ඉක්මනින් පත් වෙලා මේවා විභාග කිරීමට ගන්නවා ඇතයි ගියා. මං රනිල් වික්‍රමසිංහට විරුද්ධව මහ බැංකු මංකොල්ලය ගැන කරුණු සහිතව හේතු සහිතව ඉදිරිපත් කරපු පැමිණිල්ල බොරු පැමිණිල්ලක් නම් මට විරුද්ධව නඩු දාතයි. අපි ඒ අවධානමට මූණ දෙමින් තමයි මේවා ඉදිරිපත් කළේ. මොකද අපි හොඳින්ම දන්නවා මේ සෑම පැමිණිල්ලකම තිබෙන්නේ අත්‍යන්ත සත්‍යයයි. කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අදාළ ප්‍රථම ප්‍රජාසත්කාරක වාර්තාව එළිදැක්වීම අද කොළඹදී සිදු කෙරුණා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කිසිදු අනතුරකින් තොරව රාජකාරී පැය මිලියන 12ක් සම්පූර්ණ කරමින් 2018-2019 ප්‍රජාසත්කාර වාර්තාව එළිදැක්වීම අද සිදු කෙරුණා. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතා මුත්තන් ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය නියෝජිතයින්තුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ වරාය නගරයේ ගොඩනැගිල්ලක් පමණක් නොවේ මෙහි නිර්මාණය භූමිය අවශ්‍යතාවය මත ඉටුවවද මෙහිදී දේශීය ජනතාව වෙනුවෙන්ද මෙම නිර්මාණයේ ඉඩහසර වෙන් වී තිබෙනවා. මෙය ගොඩනැගීමේදී පවා එහි ප්‍රතිලාභ ලාංකීය ජනතාව වෙත ලබා දීමටත් පියවරගෙන තිබෙනවා. මේ වන විට භූමිය පිරවීමේ කටයුතු අවසන් අදියරේ පවතිනවා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම භූමියේ පිරවීම කටයුතු සඳහා වැලි ලබා ගැනීමේදී මීගමු ආශ්‍රිත ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත ධීවරයන්ට සිදුවන බාධා වීම පිළිබඳවද අප අවධානය යොමු කළා. ඔවුන්ගේ ධීවර කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දීමද සිදු වූ අතර ධීවර පවුල් සඳහාද සිය ජීවනෝපාය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබුවා. ඇතැම් ධීවරයන්ට සාම්ප්‍රදායික ධීවර කටයුතු වලින් එහා ගිය ට්‍රෝල ධීවර කටයුතු සඳහා අවශ්‍ය කටයුතුත් සිදු කර දෙනු ලැබුවා. එසේම ප්‍රදේශයේ කලපු ආශ්‍රිත ගැටලු වලටද අප විසින් විසඳුම් ලබා දෙමින් අපගේ වගකීම ඉටු කරනු ලැබුවා. මෙවැනි ක්‍රියාකාරකම් රැසක් සමග කොළඹ වරාය නගරය ගොඩනගනු ලබන්නේ අපගේ සමාජ පරිසරික වගකීම්ද ඉටු කරමින් මෙහිදී සෑම ප්‍රතිලාභයක්ම ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බව මම අවධාරණය කළ යුතුයි. Benefit all the people who are living in Sri Lanka. අධිකරණයෙන් වාර්තාව පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරවමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගයක් ප්‍රතිචෝදනය කර එය බල රහිත කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර ඇති පෙත්සම ලබන 17 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එදින අධිකරණය හමුවේ
පෙනී සිටින ලෙස දක්වා නොතේසී නිකුත් කරන ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර තිබෙනවා. නීතිපතිවරයා තම ප්‍රතිශෝධන පෙත්සමින් සඳහන් කර සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතාට ඇපලපා දීමේදී අධිකරණයේ විසින් පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු කිසිවක් සැලකිල්ලට භාජනය නොකළ බවයි. එසේම 31 වනදා හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇප මත මුදාහරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශ කිරීමට යෙදුණු ඇප නියෝගයේ බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙසද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. නවක වදේ මුල් කරගෙන ඇති ඌ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා තවදුරටත් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඊයේ දින රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ මෙම සිසුන් 12 දෙනා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් හඳුනා ගැනීමේ පෙරටුවක් වෙත යොමු කෙරුණා. එෙහිදී සාක්ෂිකරුවන් විසින් මෙම සැකකාර සිසුන් 12 දෙනා හඳුනාගත් බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියා. බාල වයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කිරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 30ක සිරදඬුවම් නියම කළා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා විසින් ලබා දුන් නියෝගයක් අනුවයි. මෙසේ සිරදඬුවම් නියම වුණේ කොළඹ කිරුළුපුරම් ප්‍රදේශයේ පදිංචි 57 ව්‍යාපාරිකයෙකුටයි. සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අතවරයටපත් දරුවාට රුපියල් ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලෙසද විත්තිකරුට නියම කළා. එම වන්දිය ගෙවීම පැහැරහනු ලැබුවොත් විත්තිකරුට අමතරව බරපතල වැඩ සහිත වසර 6ක සිරදඬුවම් නියම කරන බවයි තීන්දුවේ සඳහන් වුණේ. අසර්බයිජාන් හිදී මියගිය සිසුවන් 30 දේහයන් මෙරට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා රුපියල් 115,000 මුදලක් ලබා දීමට කටයුතු කරන බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අසර්බයිජානයේ බකු අගනුවර කැස්පියන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරට ශිෂ්‍යාවන් 30 විෂතුම ආග්‍රහණය වීම හේතුවෙන් පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. ඒ එම ශිෂ්‍යාවන් නේවාසිකව නැවතී සිටි නිවසේ පහත මාලේ හටගත් ගින්නක් හේතුවෙන්. මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ වයස අවුරුදු 21 සහ 23 වන වියේ පසු වූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු වන මල්ෂා සංදීපනී, තාරුකී අමායා සහ 25 වන වියේ පසු වූ අමෝද්‍යා මතුහන්සි ජයකුටි නැමැති තරුණියයි. අදාළ සිසුවියන් 30 මෘතදේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ඒ පිළිබඳව ටෙහෙරාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අසර්බයිජාන් රජය විසින් දැනුම් දී ඇති බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව එළඹෙන බදාදා දින දේහයන් මෙරට ගෙන්වීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සිසුවියන් 30 මෘතදේහයන් දිවයින්ට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට තීරණය කර ඇති බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ජීවිතක්ෂයට පත් වූ එම සිසුවියන්ගේ දෙමාපියන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු අවස්ථාවේදී මේ බව සඳහන් කළ බවයි. ඒ අනුව සිසුවියන් 30 සිරුරු මෙරටට ගෙන්වා ගැනීමට රුපියල් 115,000 ලබා දෙන බවද අමාත්‍යවරයා අදාළ සිසුවියන්ගේ දෙමාපියන් වෙත ප්‍රකාශ කර තිබෙනවා. එසේම මෙම සිසුවියන්ගේ දේහයන් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. අපි බලවත් ශෝකය ප්‍රකාශ කරන්න ඕනේ. ශ්‍රී ලාංකීය දරුවන් 30 උසස් අධ්‍යාපනය සඳහා අසර්බයිජාන් වල බාකු නගරයේ ආසන්නයේ පිහිටි විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිටියදී ඔවුන් නේවාසිකව හිටපු පෞද්ගලික නිවසකදී පහළ ඇති වූ ගින්නකින් නිකුත් වූ දුම ආග්‍රහණය කිරීමෙන් 3 ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. දැන් මට අද උදේ දැනගන්න ලැබුණා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සියල්ල අවසන් කළා තියෙනවා. ඒ වගේම ඉදිරි දින කීපය තුළදී ඉතාම කඩිනමින් ඒ දේහයන් ලංකාවට ගෙනීම සඳහා කටයුතු කරගෙන යනවා. අසර්බයිජානයේ අපේ තානාපති කාර්යාලයක් නැහැ. නමුත් ඒ ආසන්නම රටවන ඉරානයේ තෙහෙරාන් නුවර තමයි අපේ තානාපති කාර්යාලය තියෙන්නේ. එතන එක නිලධාරි සම්පූර්ණයෙන් මේ කාර්යභාරය නියත වෙලා තිනවා. තෙහෙරාන් වල තිබෙන අසර්බයිජානයේ තානාපතිවරයාත් අපේ තානාපති කාර්යාලයත් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. අභාභ ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 15 වනදා බොරලැස්ගමුව පොත සුසාන භූමියේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. මහා සංඝරත්නය කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයන් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද ඒ මහතාගේ නිවස වෙත පැමිණියා.
මෙරට බාල මහලු වැඩිහිටි කිසිදු බෙහෙදයකින් තොරව සියලුම දෙනාගේ ආදරයට පාත්‍ර වූ ආදරණීය සහ ජන හදවත් දිනාගත් සුඳුරු කලාකරුවෙකු ආචාර්ය ජයලත් මනෝරත්න මහතා ඊයේ අලුයම අභව ප්‍රාප්ත වුණා. එතුමන්ගේ දේහය මේ වන විට තැන්පත් කර තිබෙන්නේ බොරලැස්ගමුව අභිරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ. ඊයේ දින සිට මේ මොහොත දක්වාත් එතුමන්ට ආදරය කළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එතුමන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරලැස්ගමුව අභයරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති නිවසට පැමිණෙමින් සිටිනවා. මේ යුගයේ අපිට මුණ ගැහෙච්ච විශිෂ්ට රංගදරයින්ගෙන් එක්කෙනෙක් තමයි ජයලත් මනෝරත්න. මම හිතන්නේ එහි දැස පුරවන්න අද අපි අතර කවුරුත් නැහැ. ඒක ඉතාම සංවේගයට කාරණාවක්. මේ ප්‍රතිභාපූර්ණ කලාකරුවා තම ජීවිතයෙන්ම මේ කලාව හැදෑරු ඒ වෙනුවෙන්ම කැපවුණු හිත හොඳ කලාකරුවේ. අපේ කලාකෙතට බිහි වුණු ශ්‍රේෂ්ඨතම කලාකරුවේ. කලාකරුවන් දේශපාලච්චයෙන් විවිධ ශේෂ්ව නියෝජනය කරන අතිවිශාල පිරිසක් මෙන්ම කිසිදු වයස් බෙහෙදයකින් තොරව ජනතාව මේ සොඳුරු මිනිසාට අවසන් ගෞරව දක්වන්නට එතුමන්ගේ දේහය අසලට පැමිණෙමින් සිටිනවා. ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා දින සිදු කිරීමට නියමිතයි. වේදිකාව, හෙළිනාට්‍ය, සිනමාව සෑම අංශයකින්ම ජයගත් ජයලත් මනෝරත්න මහතා කලාකරුවෙකුට එපිටට ගිය මහා මනුස්සකමක් පෙරේ හදවතක් සහිත පුද්ගලයෙකු බවටයි මෙරට කලා ශ්‍රේෂ්ඨී බොහෝ දෙනා හඳුන්වනු ලැබුවේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 71 වන වියෙහි පසු වුණා. සෞදි අරාබියේ ජෙඩාහි සිට ඉන්දුනීසියාව දක්වා පියාසර කරමින් සිටි ඉන්දුනීසියානු ලයන් නියල් ගුවන්යානය තුළදී මගින් දෙදෙනෙකු හදිසියේ අසනීප වී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් අදාල්පෙම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා තිබෙනවා. සෞදි අරාබියේ ජෙඩාහි සිට ඉන්දුනීසියාව දක්වා පියාසර කළ ඉන්දුනීසියානු ලයන්යා ගුවන් යානයක් අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තුරුපලට හදිසියේ ගොඩබස්වා තිබෙනවා. එම යානයේ ගමන්ගත් මගීන් දෙදෙනෙකු අසනීප වූ බව පවසමින් අද අලුයම 2:45 පමණ යානය ගොඩබස්වා තිබෙනවා. මගීන් 285 දෙනෙකු රැගත් එම යානයේ ගමන්ගත් 77 වියේ පසු වූ කාන්තාවක් සහ 64 වියෙහි පසු වූ පිරිමි පුද්ගලයෙකු ගුවන් ගමන් අතරතුර සිහිසුන් වී ඇති අතර ප්‍රතිකාර සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තුරුපළ වෙත ගොඩබස්වා ඇති බවයි ගුවන්තුරුපළ ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත් යානයේ ගොඩබස්වා එම මගීන් දෙදෙනා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරන අවස්ථාවේදී ඔවුන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත් වෙත්තේ ඉන්දුනීසියානු ජාතිකින් දෙදෙනෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රයිකම් සමාජ මාධ්‍ය සම්මාන උළෙල ප්‍රථම වරට පසුගියදා කොළඹදී පැවැත්වුණා. මෙම සම්මාන උළෙල සඳහා මාධ්‍ය දායකත්වය ලබා දෙනු ලැබුවේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ශාලයේ සියත ටීවී සහ සියත FM අප විසින්. සමාජ මාධ්‍ය ඔස්සේ විශිෂ්ටතා දක්වුවන් ඇගීමේ සම්මාන උළෙලක් වන රයිකම් සෝමි අවෝඩ්ස් 2019 පසුගියදා පැවැත්වුණා. සමාජ මාධ්‍ය ඔස්සේ විශිෂ්ටතා දක්වුවන්ට සම්මාන 35ක් ලබා දීමට ද කිංඩම් ඔෆ් රයිකම් කටයුතු කළා. මෙහිදී ප්‍රථම වරට ශ්‍රී ලාංකීය සමාජ මාධ්‍ය සහ වීඩියෝ මාධ්‍යන් ඔස්සේ කුසලතා දක්වුවන් හට සම්මාන පිරිනැමීම සිදු වුණා. මෙම සම්මාන උළෙලේ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනු ලැබුවේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී සහ සියත FM විසින්. මෙහිදී අනුග්‍රහයකත්වය දැක්වූ සියත මාධ්‍යචාලය වෙනුවෙන් වැඩසටහන් අධ්‍යක්ෂ ජයශ්‍රී විජේරත්න මහතාද ත්‍යාග ප්‍රදානය සඳහා එක් වුණා. ශ්‍රී ලාංකීය සමාජ මාධ්‍ය සහ ශ්‍රී ලාංකීය වීඩියෝ මාධ්‍ය යන කාණ්ඩ ද්විත්වය යටතේ අංශ රැසකට මෙහිදී සම්මාන පිරිනැමුණා. එහිදී 2019 වසරේ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය සලකුණ ලෙස වස්ති YouTube චැනලය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. නූතන සමාජ මාධ්‍ය කරලියේ සලකුණ ලෙස සම්මාන ලබන්නේ ආදරය සම්මාන ප්‍රදානය
එමෙන්ම most popular social media influence 2019 සම්මානයෙන් පිදුම් ලැබුවේ travel with wife youtube channel එකයි. මේ අතර හොඳම සංගීත වීඩියෝ වලට හිමි සම්මානය පන්දම ගීතය රචනා කළ දනිත් ශ්‍රී විසින් හිමි කරගත්තා. එමෙන්ම ජනප්‍රියතම හාස්‍යජනක වීඩියෝ කරණයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ජනප්‍රියයි විසින්. එමෙන්ම වසරේ හොඳම හාස්‍ය උත්පාදක වීඩියෝ වලට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ලකයි සිකයි විසින්. නොමිනේෂන් ලකයි සිකයි නිර්මාණය කළ හාස්‍ය උත්පාදක වීඩියෝ එමෙන්ම සම්මාන උරලේදී ඉරාජ් වීරරත්න විසින් the most popular social media personality සම්මානය හිමි කර ගැනීම විශේෂත්වයක්. මේ අතර වසරේ ජනප්‍රියතම YouTube channel එකට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ රැට්ටා YouTube channel එකයි. මේ අතර most popular creative remake video කරණයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ යොහනි ඩිසිල්වා විසින්. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. දවසම සම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.sethanews.lk අපගේ වෙබ්පිටුවට. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.